චානු පික්චර්ස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපේ animation කොහොමද හදන්නේ සහ අපේ animation හදන්න පාවිච්චි කරන softwares ගැන. හැබැයි ඒකටත් කලින් ඔයාලා ගොඩ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ හුල්මන් ඇත්තද නැද්ද? අපි ඒව විශ්වාස කරනවද නැද්ද කියන එක. ඇත්තම කතාව තමයි අපි horror fansලා හුල්මන් movies බලන්න අපි ඔයාලා වගේම ගොඩක් ආසයි. ඒ හින්දාම තමයි අපි මේ channel එක පටන් ගත්තේ. ඇත්තම කිව්වොත් හුල්මන් කියන දේ ගැන අපිත් ඉන්නේ මධ්‍යස්ථ මතයක. මොකද අපි ඇත්තටම හුල්මන් දැකලා නැහැ. හැබැයි අපි දැක්කේ නැති පළියට අපිට නෑමයි කියන්නත් බෑ. මොකද අපි විශ්වාස කරන අපේ ළඟින්ම ඉන්න ගොඩක් අය විස්තර කරන්න බැරි අద్భుත දේවල් ගොඩකට මුහුණ දීලා තියෙන නිසා. ඔයාලා දන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මනෝවිද්‍යාවේ පවා අద్భుත දේවල් ගැන අධ්‍යයනය කරන විශේෂ ශාස්ත්‍රයක් තමයි පැරාසයිකොලොජි කියන්නේ. ඒ කියන්නේ අදි මනෝවිද්‍යාව. විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි දේවල් තමයි මේ විශේෂ ශාස්ත්‍රයෙන් අධ්‍යයනය කරන්නේ. ඉස්සර කාලේ මානසික රෝග කියන දේ මිනිස්සු විශ්වාස කළේ නැහැ. පස්සේ පස්සේ දේවල් හොය विनोदाश्वाद අපි හැම කතාවක් පටන් ගද්දිම මේක විශ්වාසයත් අවිශ්වාසයත් අතර කෙරෙන නිර්මාණයක් කියලා අපි දාන්නේ එකයි. ඒ හින්දා අපි ෆිල්ම් එකක් බලලා සතුටු වෙන්නේ. අන්න ඒ විදියටම ඔයාලත් අපේ කතා බලලා පොඩි විනෝදයක් ලබා ගන්න. ඔයාලට ඕනේ ඒ බිහිසුණු අත්දැකීම ලබා දෙන එක තමයි අපේ channel එකේ අරමුණ. ඇත්තටම මේ channel එකේ animations හදන වැඩේ කරන්නේ ෂාන්. අපි මුලින්ම animations මේකේ හැදුවේ photos වලින්. තේරුණේ නෑ නේද? ඔයාලා බලලා තියෙනවද stop motion animation movies? ඒ කියන්නේ chicken run, corpse bride ඒ වගේ movies මතකයි නේද? අන්න ඒ විදියට තමයි අපි මුලින්ම අපේ කතා හැදුවේ ඇත්ත පුද්ගලයින්ව දාලා. උදාහරණයක් බලමුකෝ. මෙන්න මේ shot එක කරන කෙනා වටපිට බලන එක. මේ එකක්වත් green screen නෙවෙයි. ඔක්කොම images අපි step by step photos ගන්නවා. අරන් එකතු කරනවා. ඔන්න බලන්න. දැන් ඔයාලට තේරෙනවනේ එක වීඩියෝ එකක් හදන්න ෆොටෝ 100ක් 150ත් අතර ගන්නවා. අරන් හැම ෆොටෝ එකේම බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරනවා. හිතන්නකෝ ෆොටෝස් 150ක බෑග්ග්‍රවුන්ඩ් අයින් කරනවා කියන එක. ඒකට ගොඩක් වෙලා යනවා. ඒ වගේම ගොඩක් මහන්සි. ඊට පස්සේ කලර් කරෙක්ෂන් කරන එක, ඕඩියෝ එඩිටින්, ඒවට ගැලපෙන සවුන්ඩ් සාධන එක, කතාව හොයන එක, වොයිස් රෙකෝඩ් කරන එක, මේ ඔක්කොම එකතු කරලා අන්තිමට ලස්සන වීඩියෝ එකක් කරලා ඔයාලට ෆයිනල් අවුට්පුට් එක දෙන්න. මේ වගේ වැඩ ගොඩාක් තියෙනවා. ඒවට ගොඩාක් කාලය ගත වෙනවා. ඒ වගේම ලොකු මහන්සියක් වෙන්න සිදු වෙනවා. විනාඩි 5ක කතාවකට අපි මාර විදියට මහන්සි වෙනවා. ඔයාලා විශ්වාස කරන්න. අපි කතාවක් ඇරෙන්න කතාවක් හදනවා. කිසිම බ්‍රේක් එකක් ගන්නෙ නැතුව. ඒත් අපිට animation කතාවක් හදන්න ලොකු කාලයක් ගත වෙනවා. අපි සතියකට කතාවක් දාන්න ගොඩාක් උත්සාහ කළා. ඒත් ඒක කරන්න බැහැ. කතාව ලස්සනට කරන්න නම් අපිට අඩුම සති දෙකක් මාසයක් ඕනේ. ඒ අතරේ අපේ කතා එනකන් බලන් ඉන්න ඔයාලා වෙනුවේ අපි දේවල් කීපයක්ම කරන්න උත්සාහ කළා. ඒත් ඒකෙන් අපේ animation කතාව තව තවත් පරක්කු වුණා. අන්තිමට අපි මාසෙකට animation කතාවකුත් දාලා අපේ හුල්මන් කතාවක් එනකම් බලන් ඉන්න අය වෙනුවෙන් අලුතෙන්ම හුල්මන් කතා අහමු කියන segment එක පටන් ගත්තේ ඒකයි. ඔන්න ඕකයි අපේ හුල්මන් කතා එන්න පරක්කු ඇයි කියලා අහන අයට අපිට දෙන්න තියෙන උත්තරේ. මේ අවුරුද්දේ ඉඳලා අපි පටන් ගත්තා සම්පූර්ණ 3D කතා ඔයාලට දෙන්න. ඒකට තවත් ගොඩක් වෙලා යනවා. දවස් ගණන් කම්පියුටර් එක ඔන් කරලා තියන්න වෙනවා. මැෂින් එක අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් කළොත් ඒක කැඩෙනවා. දැන් ලංකාව ගැන ඔයාලා දන්නවනේ. කන්න බොන්නවත් හරියට හොයාගන්න අමාරුයි නේද? හොඳ කම්පියුටර් එකක් ගන්න ලක්ෂ 5ක් 10ක්වත් යනවා. මැෂින් එක කැඩුනොත් කතා හදලා ඉවරයි. ඒ නිසා අපි හැමදේම බැලන්ස් එකේ තමයි කරන්නේ.
තවත් ගොඩ දිනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ වීඩියෝස් හදන සොෆ්ට්වෙයාර්ස් මොනවාද කියන එක. අපි ග්‍රැෆික් වැඩ කරන්නේ Adobe Photoshop, Adobe Illustrator කියන සොෆ්ට්වෙයාර්ස් වලින්. අපි ඔඩියෝ එඩිටින් ඇන් මික්සින් කරන්නේ Adobe Audition කියන සොෆ්ට්වෙයාර් එකෙන්. අපි 3D වැඩ කරන්නේ Autodesk Maya හා Cinema 4D කියන සොෆ්ට්වෙයාර්ස් වලින්. අපි වීඩියෝ එඩිටින් කරන්නේ Adobe Premiere Pro වලින්. අපි මෝෂන් ග්‍රැෆික්ස් කරන්නේ Adobe After Effects වලින්. තමයි අපි පාවිච්චි කරන softwares. අපි මේ videos හදන්න වෙන මහන්සිය අපිට අමතක කරවන්නේ ඔයාලා අපේ videos වලට ලබා දෙන likes හා ආදරණීය comments වලින්. අපි මේ හැම comment එකක්ම කියවනවා. දකින හැම comment එකටම reply කරනවා. අපිව subscribe කරපු 40,000කට ආසන්න හැමෝටම අපි අපේ ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝම අපිට ලොකු ශක්තියක්. ශානු පික්චර්ස් අපි හැමෝම ඔයාලට ආදරෙයි.